ස්වාධීන රූපවාහිනි සේවයම චන්දික විජේසන මහත්මිය අධ්‍යක්ෂණය කරන කොන්කල දෝනි රාත්‍රි 7:30ට ඊට අමතරව මේ දවස්වල වැඩ ඉවර කරා ආනන්ද ජයසිංහ මහත්මයාගේ මා කියන චිත්‍රපටය ඊට අමතරව සුනිත් මාලිංග මහත්මයාගේ නිදහසේ පියා චිත්‍රපටය කරගෙන යනවා අද ට්‍රේලර් එකයි සින්දුවයි රිලීස් කරා සුරංග දල්විස් මහත්මයාගේ කිඩ්නැප් කියන චිත්‍රපටයකට මාධ්‍ය සාකච්ඡාව උත්තිමි මේ කස්ටියුම් එකෙන් මෙතන දැක ගන්න පුළුවන් ඒකින්දලා මේ නාට්‍ය කොටස මං අවුරුදු 3ක් බයික් එක අල්ලන්න නැතුව හිටියම බෝය හිතුවද මට රයිඩින් අමතක වෙලා කියලා වැටෙන්න මේ ආවන්ද? අයිසංකල් මේ මෙහන්නකෝ. දැන් කියන්නකෝ අපි ඊළඟට මොනවද කරන්න කියලා. ඊළඟට? හරි.
ඊළඟට අපි කංකම්බෝරු සින්සින්නෝරු කරමු. හරිනේ මං කියන්නම් ඔන්න. කංකම්බෝරු සින්සින්නෝරු මං කියන දේ අහනවද? ඕ! හරි. ආමන්ත මාතේ කියන්නේ මොකද කරන්න ඕන කියලා? අපි 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 කුරුමබෝ. 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 හරි. ඉන්නකෝ. මුදලාලි මේසරේ කරන දේත් බලාගන්න අපි ඉන්නේ බොහොම ආශාවෙන්. නැද්ද බොයිස්? නැත්තම්. හා. කොර මුදලාලිගේ මුරකාරයා පීටර්. මිනිහත් ඇයිනේ. ඒ ගුණේ පකට බා. මේ මහත්තයා මේ. දවම් ගුණේ. මුදලාලේ. දුවකෝද හොයන්නේ? මෙන්න මං ගෙනාවා. අයිසෙ උඹ. ඔක මගේ නමට ලයිසන් කරපු දුවක්කුව. දීපිය ඔක මෙහෙට. මේ කෝනේ වැඩකින්ද? කොන්කල දෝනි කොන්කල දෝනි සමල්ලගේ මිනිස්සු බලාපොරොත්තු වෙන ටාගට් එකට යන්න එම ලේසි නෑ ඒකට සායන සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් සායන කට්ටක් ගන්න ඕනේ. එහෙම ගිහිල්ලා තමන්ට අවශ්‍ය දේ හොයාගත්තට පස්සේ මිනිස්සුන්ට දැනන ආත්ම තෘප්තියක්. මම රයිට් මේක මම කරානේ කියලා. අද ඔබ සම්බන්ධ වෙන නාට්‍ය ඔබ සම්බන්ධ කරගන්න අධ්‍යක්ෂවරු ඔය වැඩ කරපු දේවල් ඒ ඔක්කොම නිකන් ආපස්සට තනියෙන් ඉන්න වෙලාවක කල්පනා කරොත් ඔබට මොකද හිතෙන්නේ මම එක සිද්ධියක් කියන්නම් අමා කියන නාට්‍ය රූගත කරනවා පිළියන්දල මඩපාත ශාන්ත සොයිස මාත්මයා මං ඊට එහා පැත්තේ ගෙදර කාමරයක තමයි බෝඩ් එකලා හිටියේ මගේ කාමරේ ජනෙල්ලෙන් බලාගෙන ඉන්නවා මේ කවදා හරි ශාන්ත සොයිස මාත්මයාගේ නාට්‍යක පොඩි හරි චරිතයක් හම්බේ කියලා. ඉතින් මගේ කාපු කට්ටට හොඳම සහෝදරයෝ දෙන්න මෙතන ඉන්නවා. ඒ කියන්නේ ඇත්තම කතාව ඒ කියන්නේ කන්නත් ගොඩක් අමාරු කාලේ කන්න පවා ගියපු මගේ සහෝදරයෝ දෙන්නෙක්. ඉතින් මේගොල්ලෝ මට අයියලා. ඉතින් ඒගොල්ලොන්ගේ ඒ හයියත් එක්ක මම පිළියන්දල ඉන්න කාලේ මිහිර අයියලගේ ගෙදර ඊට පස්සේ මහරගමට ආවම සම්පත්තයලේ ගෙදර හැම වෙලේම මට හැම ප්‍රශ්නයක්ම පුද්ගලිකව බඩට සහ හිතට දෙකටම කුසගිනි දැනෙච්ච වෙලාවවල පවා ඉඳපු සහෝදරවරු දෙන්නෙක් ඉතින් මං අද මේ ඉන්න තැන ගැන හැරලා බලද්දි මං සතුට වෙනවා වගේම අවංකවම අදටත් සතුට වෙන මගේම අයියලා වගේ සතුට වෙන සහෝදර දෙන්නෙක් එක්ක ඉඳගෙන ලැබිච්ච ගැන ඊට වඩා සතුටුයි. හොඳයි. මීර දැන් ඔබ මේ කෝකුකෝ කියලා වේදිකා නාට්‍යයක් කරා මම හිතන දර්ශන වාරික 150කට වඩා කරා. එතකොට දැන් මේ කටයුතු ඔබේ කාර්ය බහුලත්වය නිසා නතර වෙලාද? එහෙම නැත්නම් නාට්‍ය නතර කළාද? නැත්නම් වැඩේ යනවා අපි දන්නේ නැද්ද? නෑ නෑ නතර කරන්නේ. නෑ අපිට දර්ශන වාර පවත්වන්න ටිකක් අපහසුතාවයේ තිබුණා වෙන මොකුත් නෙමෙයි. අපි සියලුම දෙනා කාර්ය බහුල වීම. නමුත් ඉතින් දර්ශන වාර 150 පැන්න. ඔක්තෝබර් මාසෙ දර්ශන වාර කීපයක්ම අපිට ලැබිලා තියෙනවා. ඉතින් නාට්‍ය නතර වෙන්නේ නැහැ. ඒක නරිබුරුති නාට්‍ය දෙයියොත් දන්නේ නාට්‍ය නාට්‍ය තුනම මොකද සෙනසුරාද විදාවල් වේදිකා නාට්‍ය වෙනුවෙන් වෙන් කළා තියාගෙන තමයි ටෙලි නාට්‍ය වැඩ අනිත් දවස් පහට විශේෂයෙන්ම කරගෙන යන්නේ. ඒ නිසා නවතින්නේ දෙහිදොඩම් ප්‍රේමය ගැන නිකන් මට කතා කරන්න ඕන කමතර මොකද මිහිරගේ පොතත් බුක් ෆෙයර් එකේ තිබුණා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තිබුණා මම හිතනවා ඒ දැක්ක විදියට ගොඩක් අය පොත ගන්න ලොකු කැමැත්තක් තිබුණා ඒ වෙලාවේ පොත ගත්තා දෙහිදොඩම් ප්‍රේමය ගැන මම කතා කරනකොට පියුමිට මොනවද හිතන්නේ අයියා මම පොඩක් කියන මොකද්ද ඔයාලා කියන්න ඕනේ ඇත්තටම අයියා මට අයියා ඒ පොත මේ රිලීස් කරනස් මට යන්න බැරි වුණා නමුත් ඊට පස්සේ මම සෙට් එකේදී තමයි අයියාගෙන් පොත ඉල්ල ගත්තේ දැන් අයියා කිව්වනේ එක දවසට එක පිටුවක් හරි කියවන්න කියලා. නමුත් දෙහිදොඩම් ප්‍රේමය ගත්ත කෙනෙක් ඒ එක හුස්මට කියවලේ කිවර කරනවා. සාමාන්‍ය පියුමි හොඳ පොතක් නම් එහෙමයි. ඒකනම් අපි පටන් ගන්නෙ පිටු දෙකක් තුනක් බලලා වැඩේ නතර කරනවා කියලා පොත අපේ ඔළුවට ගියා නම් පොත කියවන්න ඒක කියවලම තමයි නතර කරන්නේ. ඒක නතර වුණොත් කොහෙද තනක ආයි කොයි වෙලාවද කියවන්නේ කියන එක ඔළුවේ තියන් තමයි ඉදිරිය වැටික් කරන්නේ. ඇත්තටම මගේ ජීවිතේ මම පොත් අනන්ත ප්‍රමාණව කියවලා තිනවා. ඒ අතරින් මට ගොඩක් දැනෙච්ච පොතක් මම ඒ වෙලාවෙම ප්‍රතිචාර දැක්කෝ මම කියවදී අයියට මතකයි. ඒ කියන්නේ ෂූට් එක යන වෙලාවමයි පොත අයියා එනකොට ගේන්න කියලා කියපුවාම පොත් දෙක දුන්නා. දීලා දැන් අපි ෂූටින් කරගෙන යනු එක සැරේටම කෑ ගහලා අඬනවා. මේකප් රූම් එකේ අඬනවා. ඉතින් කට්ටියම දුවගෙන ඇයි 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 පියුම් උඹ බැනද මොනහරි කිව්වද කියලා ඉන්නත් ආන උඹ මොනහරි කිව්වද? නෑ නෑ ගම මොකුත් නෑ. ඉතින් මොකද අඬන්නේ කිව්වා?
පොත කියෙව්වා කියලා පොත දුන්නා. ඒක ඉතින් ඇත්තටම ඒක කියන්නේ දැන් කියනකොටත් මට මතක් වෙනවා මෙයා එක කතාවක් තියෙන තාත්තා ගැන. ඉතින් මට දැනුනේ මේ මගේ තාත්තා කියලා. ඒ තරමට අපි හැමෝගෙම තාත්තලා එකයි අයියි. ඉතින් මට දැනුනේ මේ මගේ තාත්තා ගැන මේ ලියලා තියෙන්නේ කියලා. ඉතින් මට ඒක දරා ගන්න බැරි වුණා. අයියා දන්නවා මගේ තාත්තා කොහොමද කියලා. ඉතින් ඒ හින්දා තමයි මට ඉතින් මම මට පුළුවන් විදිහට ඒ සතුට මයන් ප්‍රකාශ කරා. සතුටුයි. මොකද මම ඒ පොත උදේ පාන්දර නැගිට්ටම මගේ ඔළුවේ තියෙන කතන්දර මම ලියලා ලියලා එකතු කරලා තිබුණා. ඔබේ කතාවද හපු කතාවද? මෙයාගේ කතාව. සිදු වෙච්ච දේවල් එදා ඉඳන් වෙච්ච ඒවා ඒ සටහන මගේ පුරුද්දක් කියලා. සටහන් දාලා තිබුණා. ඉතින් බීබී ආලෝක බණ්ඩාර සුමන ආලෝක බණ්ඩාර මහත්තයාගේ පුතා ආවම ඉතින් ඕවට කියවුණු. අරන් මේ පොතක් ගහමු කියලා කිව්වම පොතක් හොඳයි කියලා හිතනවනම් ගහන් කියලා. ඉතින් මම දුන්නා කතාට. එයා කතා අටක් විතර අයින් කරා. මේ ටිකේ ඔයා නැහැ. ඉව එපා. මේ ඔයා ඉන්න ටික දාලා පොත ගහමු කියලා ගැවුවා. ඉතින් පොතක් මුද්‍රණය වුණා මගේ ජීවිතේ පළවෙනි වතාවට. බුක් ෆෙයර් එකේ ස්ටෝල් එකක වාඩිලා පොත් කියවන අයට මගේ අස්සන සහිතව පොතක් දෙන වාග්ය මට ලැබුණා. ඒක ජීවිතේ කවදාවත් අමතක නොවන දවසක්. දෙක ලියන් දෙන දැන් ඔය හින්දි ගීත ගත්තද ඒක ලංකාවෙත් තමයි ලෝක සංගීතෙත් එහෙමයි කියලා. ඒ කාලෙන් කා දැන් 70s වල මියුසික් ස්ටයිල් එක වෙනස්. ඒවා 80 90 ඒ කාලෙන් කාලට වෙනස්. දැන් හින්දි ගීත ගත්තත් එහෙමයි. අපි අහපු ඔය මේ සමහර ගීත අද වෙනකොට ඒ ස්ටයිල් වෙනස් වෙලා තියෙනවා. අද දැන් අද ඒ කොච්චර වෙනස් වුණත් අර පැරණි ගීත තාම එහෙමම තියෙනවා. මගේ ප්‍රශ්නේ ඒකයි. ඔය වැඩිය ප්‍රිය කරන්නේ පැරණි ගීතයද එහෙම නැත්නම් දැන් ඇහෙන නූතන සංගීත? දෙපැත්තම මම ගන්නවා. කොහොමද පැරණි ගීතත් අහනවා. දැන් තියෙන ගීතත් අහනවා. මට මම ඉතින් තෝරගන්නවා. දැන් අලුත් ගීතයක් නැත්තොත් එහෙම මම තෝරගන්නවා. ඉස්සෙල්ලාම බලනවා ගීතේ හොඳද කියලා. මට හොඳ නම් මම ඒක තෝරගන්නවා. එහෙම හැම ගීතයක්ම මම ගායනා කරන්නේ නැහැ. පැරණි ගීත එහෙම නෙමෙයි. පැරණි ගීත හැම එකක්ම ගායනා කරලා තියෙනවා. ලෝකේ දෙන අමාරුම වැඩේ මම ඔබතුමාට කියන්නම්. ඒ කියන්නේ සිංහල සින්දුවක් නම් මට කියන්න පුළුවන් මෙන්න මේ හවල් ගීතය කියන්න කියලා. නමුත් හින්දි සම්බන්ධයෙන් එහෙම කියන්නේ අහුවට එහෙම මට කියන්න බෑ. මෙන්න මේ ඔබතුමාගේ ජීවිතේ ඔබතුමා අහපු ඔබතුමා පෞද්ගලික විඳින තව කෙනෙකුට විඳින්න හොඳයි කියලා හිතෙන සින්දුව මොකක්ද? හොඳයි පළවෙනිම ගීත මම කියපු පළවෙනිම ගීතය කියන්නම් ඉවරයි. හා जाऊंगा मैं तुझे स्थान से चाहूंगा मैं तुझे सांझ सवेरे फिर भी कभी अब नाम को तेरे आवाज मैं न दूंगा आवाज मैं न दूंगा चाहूंगा मैं तुझे सांझ सवेरे අද කාලේ එහෙන හින්දි ගීත වලින් ඔබතුමා ප්‍රිය කරන එහෙම කනේ රැඳෙන ඔළුවේ රැඳෙන ගීත මට රැඳිච්ච ගීතයක් කියන්න. ඔව්. සුනන සංග මල් මල් කීයේ මිනරේ කුච් බී නහී හේ ආගේ තුම්හාරේ ආජ සේ දිල් පේ මෙරේ राज तुम्हारा ताज तुम्हारा बले जावे शक्ति नेक्स्ट वर्ल्ड समग प्रेहितवतुनी में श्रीलंकी है टेलीविजन बलापुरत्व चैट एंड म्यूजिक යනවාමාකාශයේ අවසානයි ප්‍රේමාදරේ ගිරවෝ කෝලෝ මිදුනාමාදරෙන් පියබා
යනවා මාකාශයේ අවසානයි ප්‍රේමාදරේ ගිරවෝ කෝලෝ මිදුනා මාදරෙන් දදායි දන්නු පන්හදේ පිට වේදනායි තිරි දුන්නොදේ ජීවිතේ පුරා පවන්සලේ මල් මල් යොවුන් විය ජීවිතේ පියබා යනවා මාකාශේ අවසානයි ප්‍රේමාදරේ කිරවෝ කවුලෝ මිදුනා මාදරෙන් අරුවක්කිතින් පෙම් යදම් සිදී බිලීගිහින් මල් මල් යොවුන් විය ජීවිතේ පියබා යනවා මාකාශයේ අවසානයි ප්‍රේමාදරේ කිරවෝ කවුලෝ මිදුනා මාදරෙන් පියබා යනවා මාකාශයේ අවසානයි ප්‍රේමාදරේ කිරවෝ කවුලෝ මිදුනා මාදරෙන් මේ කිදවල නටන්න පුළුවන් නේද මෙතන ඩාන්ස් ඉම්ප්ලෝයි එකක් තියෙනවා දෙන්නට පුළුවන් ඕනනම් නටන්න සාමාන්‍යයෙන් මේ ඔය හුලං ගෙදර ගත්තම මට පේන දෙයක් තමයි ලොකු කණ්ඩායමක් සම්බන්ධලා තමයි සාමාන්‍යයෙන් ලෝ බජට් වැඩක් නම් එහෙම නැත්නම් මේක අර තිව්ව ගැහුව එහෙම ස්ටයිල් එක නාට්‍ය අපි දකිනවනේ එහෙම නැතු මේ තරම් විශාල පිරිසක් සම්බන්ධ කරගෙන තිබීම ගැන මොකද හිතන්නේ මීර ඒකම තමයි සාර්ථකත්වය නේද පාසුව ගිරිරාජ් කෞශල්‍ය දැන් ගිරිරාජ් කෞශල්‍ය ප්‍රවීණ නළුවෙක් අපේ සහෝදරෙක් වගේම කොමඩි සම්බන්ධයෙන් වෙනම වෙනම භාවතක් තියෙනවා මේ ඉතින් දැන් අපි ආනන්ද ගාමිනිස් බණ්ඩාරගේ පිටපත අපි ගත්තාන් පස්සේ අපි ඊළඟ සීන් එක කරනකොට දැන් ගිරාත් ඉන්නකොට අපි සීන් එක කතා කරනවා ඊට පස්සේ ගිරා අයියා අඩු වැඩි දාලා හදනවා මේ මීරත් එක්ක මගේ සීන් එකක් තියෙනවා අපි කතා බහ කරගන්නවා එහෙම මේ 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 හදිසියක් නෑ මේ මේ වැඩේ කරන්න අපි බොහොම අදාගෙන ශිවායියා ඒ අපි 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 එකතු කරන දේවල් සුදුසු නොසුදුසු වෙන්න පුළුවන් ඒ දේවල් හදලා කරලා අපි මේ මේ හොඳ දර්ශනයක් හදාගෙන ඒක පුහුණු කරලා තමයි රූගත කරන්නේ ඉස්සෙල්ලාම දැන් හදිසියට මේ ආ මේ ටික බලාගෙන ඉස්සෙල්ලා මේ ටික ගන්න එහෙම එකක් නෙමෙයි ඉතින් ඒ කට්ටිය කියන්නේ පළපුරුදු පිරිසක් ඉදීමේ මේ ඉදුණම තමයි සාර්ථකත්වය වෙන්නේ ඕ ඇත්තටම නිර්මාණයකට ලොකු ආසියක් සහ අපිත් හරි සතුටුයි එහෙම වුණා මේ වැඩේට ගියාම ඉතින් හරි නිදහසක් විඳිනවා ඒක මොකද කියන එකට මොනා හරි තියෙනවා ගිරි අයියාගේ පැත්තෙන් එයාගේ අදහස මෙයාගේ පැත්තෙන් චිවා අයියාගෙන් එහෙම කට්ටිය කතා වෙද්දි හරි අර ඉස්සර තිබුණු නිර්මාණාත්මක ගතිය මතුවෙනවා නැත්තම් අපි සාමාන්‍යයෙන් ගියාම ඉතින් මෙයාගේ ෂොට් ක්ලෝස් එක ගන්නවා මම අඳිනවා මං එනකොට එයාගෙන් අඳිනවා මං ක්ලෝස් ගන්නවා ඒ සත්වෙට ගිහපු වෙලාවක කොහොම කරන එක ඉතින් වැඩක් ඉතින් වැඩක් ඒකින්ද බලමු කොටසක් දුව අම්මේ අම්මේ මොම්බයිද තරම ඔය අපි වල්ගම යට මොක කරා නම් උගේ බොඩි එක තමයි ආඩ ගෙදර ගෙනියන්න වෙන්නේ ඕකේ ඔයා වල්ගම නෙමෙයි ඔයා අපේ ලකා යනේ ඕකේ යාම කර දෙන්න හදන්නේ ලකා බෑටෝ කියන එක ආපංකෝ වල්ගම බෑටෝ පොට සපෝට් එක ගන්න යවපෝ බය නැතුව ඇතරහන් ලකා යන්නේ නෝ මේ අපි මෙහෙම හිටියට දහම් පාසල් ගිහිල් යනකොට සරම අතේ අරන් ආපු කොල්ලෝ හරිද ඒ දාදරම දාදු සෝට දතර ගන්න දන්න අනේ මෙන්න මෙట్ల ඉඳන් ලකා පැට්ටෝ අයියෝ කවුරු හරි එක කැවිලා ගේට්ටු ළඟ ඉන්න චුඩිනේ ලොල්ටෝ දානකොට කොහොම දිවසක් ඉන්නේ කියලා කියාකෝ
මේ කොල්ලෙ නිකන් ඇවිල්ලා ගේට්ටුව ළඟ කෑ ගහයිද ඈ කොහෙ චූටිගේ ප්‍රේමවන්තේ නැත්ත මාර්යා මොකද උන් බලන් ඉන්නේ ඔව් කියා කවුද වැඩිපුරම කතා කියන්නේ සෙට් එකේ ගිරාල මොනහරි දෙයක් කියනකොට ඒක ඇතුලේ මහා අමුතු රහක් තියෙනවානේ ඒ අය නිර්මාණ වලින් ගිරාලේ ලීට ගන්නවා නලු නිලියන් විදියට මම හිතන්නේ ඔබටත් ඒ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න ලැබීමම එක්තරා විදියක විශේෂත්වයක් ඕනේ ගිරායියලගේ තියෙන විශේෂය තමයි ආවන් පස්සේ ෆෝන් එක කොයි හරි පැත්තකින් තියලා වැඩිත් එක්ක ඉන්නවානේ එතකොට අපි ඉස්සර යනකොට ඉතර ෆෝන් වල වැඩයක් තිබුණේ නැහැ හැමෝම කතා කියනවා ඒ දවස්වල ඊළඟ සෙට් එක හමු වෙනකන් ඉන්නේ කතා තියනවා 60ක් විතර කියන්නේ එහෙමනේ දැන් ගියාම හැමෝම ඉතින් තමයි Facebook වලම හාර හාර ඉඳලා යනවා කතාවක් කිව්වත් ආ එහෙමද ඉන්න කරපු කොමඩියනුත් වැඩන්නේ නංගිගෙනගේ සෙට් එකේ ඉන්න ඇව්වා මේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරලා තියෙනවා මම නෑ නං කොයිලෙද ඉන්ටර්නෙට් එකේ ඉන්නේ ඒ ඉසුරු ඉසුරු මේක කතාවක් ඉසුරු අහලා තිබ්බයි කියන එකෙන් සතර අභිනේ දන්නවද කියලා ආ නෑ එහෙමනේ දැන් කෙනෙක් මම උදේ නා සෙට් සෙට් එකේ කලින් දවසේ සීන් එකක් ගියා ඒක පොඩ්ඩක් අජ ඉතින් වෙන කෙනෙක්ගේ මම ඉතින් ඒක විවේචනය කර කර ඉන්නකොට නව පරපුරේ නංගි කෙනෙක් ආවා ඉතින් ලස්සනයි ගොඩක් සුදුයි අයලා නංගිලට මේ දොස් කියන්නේ يعني මරිලගේ තියෙනවා මොකද තියෙනවා ටෙලිෆෝන් එක තමයි ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ good morning aya good morning hi good morning 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 sir aya කියලා ගිල්ල වාඩි වුණා වාඩිලා ඔයාලා බැලුවද යෙස්ටර්ඩේ එපිසෝඩ් එක දැට් වස් නයිස් ආ රියලිස්ටික් ඇක්ටිං දැට් අක්කි ක්‍රයින් ලයික් නතින් කිව්වා මං කිව්වා මේ නංගි මේක අවුල්නේ ඇක්ට් එක මේ මම මේ ගැන තමයි දැන් කී කී මම මාව මේකප් කරනවා අනේ යන්න ඔයා දන්නේ ක්‍රිටිසයිස් කරන්න විතරයි හැමෝටම ඔයා හැමෝම තැනම ක්‍රිටිසයිස් කර කර යන ඔයා දන්නේ ඇක්ටිං මං කො මල්ලි විනාඩියක් දෙන්න කියලා මං නැගිටලා ගිහිල්ලා නංගි මේව මේ නංගි මම ඇක්ටිං දන්නේ නැහැ මට සමා වෙලා මම නොදන්නවම මට සතර අභිනේ කියන්නද මම මොකටද දන්නේ සතර අභිනේ කියන්නේ මම බුද්දිස් නෙවෙයි මං කැතලික් හොඳ උත්තරයක් මං හැබැයි ඉසුරුට ගිහම මම හිටියනම් මං ගහනවා ඉසුරුට ඔබ එනගින් මේ ප්‍රශ්නේ යවුවට නෑ මේ ටෙලිෆෝන් එක තමයි ගොඩාක් දුරට මේ හැම ශේෂ්ත්‍රයකම අපි අපේ ශේෂ්ත්‍රය ගැන විතරක් කතා කරනනේ එහෙම කියන්නේ මේ විනය පරිහෙන්න ප්‍රධානම දේ කියන්නේ ටෙලිෆෝන් එක අතට ආවන් පස්සේ මේ ඒක අර අතට අතේ හැම වෙලාවෙම තියෙන දෙයක් උනායින් පස්සේ රංගන ශේෂ්ත්‍රය තුළත් වේදිකාවේ මොන මාධ්‍යක වැඩ කරත් මේ ඒකෙන් ගැලවෙන්න පුළුවන් නම් මේ ගොඩක් ක්‍රියේෂන් වලට බාධාවක් ඒක ක්‍රියේටිවිටි එකට ලොකු බාධාවක් ඒක කතාවක් වෙන්නේ නැහැ නේ මිනිස්සුගේ අරක දකින්නේ දෙවි tag ගහලා මෙතනද දැන් අර ෆෝන් එකේ යන දෙයක් ඒක බිරි මේ ෆීල් එක ආපෝ ෆයි ડોක්ටර් එහෙම වෙලා තියෙන්නේ අතරම දැන් මම එක සැරයක් වොයිස් එකට ගියා මගේ ගීතයක සංගීත අධ්‍යක්ෂකවරයාත් එහෙමයි මම පටන් ගත්තා පටන් ගන්න කෝල් එකක් මම වීදුරේ මට ඔහොම කරා දැන් කෝල් එකේ ඉන්නවා ආපහු තිබ්බා ආපහු කියන්න ආපහු කියන්නේ කෝරස් එක මේ චුට්ටක් වගේ 10ක් කියන්න බෑ ආයෙත් නවත්තා පොඩක් ඉන්න ડોක්ටර් පොඩයි ඉන්න කියලා ආයෙ වන්න කෝල් එක කොහොමම කොහොම හරි හත්තර පාරක්ම එහෙම වුණාම මට සින්දු කියාගන්න බැරුව තත්ත්වයකට වැටෙනවා. මම උනා මෙතන හරි නෑ මේක හැදෙන. ඊට පස්සේ මම මික්ස් පැක් එක අරන් ගිහිල්ලා ෆිල්ම් එක ස්ටුඩියෝ එක දාලා අර නතු තනින් කිව්වා. සමහර ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. කීබෝඩ් එක ගත්තාට පස්සේ නොබඩි කැප්පා. කාටවත් දෙන්න බෑ. එයා ඒකම තමයි එන්නේ ෆෝර් සෙන්ඩ් එක නෑ මොකද. එයා ඒක විතරයි කියන්නේ. මේ වැඩි කරන්න බෑ හරියට. අය පොඩක් ඉන්න. තන දැන් ගේක වුණත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඉස්සර කට්ටි එකතු වෙලා එකට කනවා දැන් දරුවෝ වෙනම ෆෝන් එක අරන් ගිහිල්ලා
ඒකට ඇන ඇන කොට කොට ඒක දිහා බලනවා වෙන්නේ නැහැ තමයි වේදිකා නාට්‍යයක් කරනකොට අපි තුන් දෙනෙක් විතර දාලා තිනෝ දොර ළඟ ෆෝන් ඔෆ් ඒකෙන් බලන්නෙම නැහැ පුරුතුනේ දැන් මේ වේදිකා නාට්‍ය ලොකු නළුව කරගෙන ඉන්නවා මෙහෙම තමයි බලන්නේ නාට්‍ය ඔව් ෆෝන් එකෙන් බලන්නේ දැන් මේ පේන එක බලන්නේ ඒක ෆෝන් එකෙන් සමහරු Facebook live දෙනවා වේදිකා නාට්‍ය මං නාට්‍යයක් බලනවා කියලා සමහරු රෙකෝඩින් දැන් අපි දානවා මේක රෙකෝඩ් කරන්න එපා මොකද ඒගොල්ලොන්ට හිතෙන්නේ නැහැ මේක රස්සාවනේ අපි වේදිකා නාට්‍ය ඒගොල්ලෝ රෙකෝඩ් කරලා ඉන්ටර්නෙට් දැම්මම ආයි කවුද වේදිකාවට ඇවිල්ලා බලන්නේ ඔක ගෙදරින් දැන් ඔක බලනවනේ ඉතින් මේක කලාවක් පවත්වගෙන ඊ අනික් කෙනාගේ බඩු ගෝත්‍රයවත් මොකක්වත් දන්නේ නැහැ අරක මෙහෙම අල්ලගෙන ඉන්නවා ඉතින් අපි හිතමු කොයි හරි වේදිකා නාට්‍යයක් සංවිධානය වුණාම එතනට ආරාධිත අමුතු විදියට ගෙන්නනවා ඒ ප්‍රදේශයේ දේශපාලඥයෝ පරිපාලන සේවයේ ඉන්න ජ්‍යෙෂ්ඨ පුද්ගලයෝ ඒගොල්ලෝ ඇවිල්ලා ඉස්සරහම පුටුවට වාඩි කරවනවනේ ඒගොල්ලෝ නාට්‍ය පටන් අරන් අපි දැන් පුරුද්දක් වශයෙන් අපි හැම වේදිකා නාට්‍යයකම රෙකෝඩින් එකක් දානවා අපගේ ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගන්න කුඩා දරුවන්ගෙන් ළමයි අරගෙන හෝල් එකක් ඇතුළට ආවම රස්නේ යන මේක ටික වෙලා කරනවා ළමයි කියා ගන්නවා නාට්‍යයක් කරන්න බෑ ඉතින් කුඩා දරුවන්ට අපි හැමෝම ආදරේ නමුත් ප්‍රායෝගික වෙන්න බෑ දරුවන් ඇලිටර යන්න මේක කියලා දානවා රෙකෝඩින් නැහැ පළවෙනි විනාඩි 15 ඇතුළත කෝල් එකකට කවුරු හරි ආන්සර් කරේ නැත්නම් ඉතින් ලෝක පුදුමයක් තමයි ඒ අර ඉස්සරහම පෙළිය ඇවිල්ලා ආරාධ්‍ය දිරෙල මිනිස්සු මේ උගත් පිරිස මේ රටේ පාලනය කරන මේ රටේ පරිපාලනයට සම්බන්ධ මිනිස්සු අයියෙන් කෝල් වලට ආස කරනවා ෆොටෝ ගහනවා ලැජ්ජ නැතුව මම මේ නාට්‍යයක් බලනවා නාට්‍යයක් බලන ගමන් ඉන්නේ නාට්‍ය කොට ගන්න බැරුව අරේ නළුව බලන් ඉන්නවා එයා කියනවා විස්තර කාටද ඒ කියන්නේ රසවින්දනය විශයක් ලෙස මේ මේ කුරු නොවීමේ විපාකයක් කේදවාචක මේ මොකද්ද වාගේ FB පළහිලුවා මේක ලොකු පල්ලහිලව්වක් නේ දැන් මේගොල්ලොත් අහනවා මේ ෆේස්බුක් එක ඔය දැන් ෆෝන් වලටම සම්බන්ධයි ඉතින් මේ මගේ ෆේස්බුක් account එක හැක් කරලා තියෙන්නේ කියන්නේ මම නෙමෙයි ඉන්නේ වෙන කවුද මම නෑ ඒ කියන්නේ කනේ ඉතාලම මේ ආදරෙන් කියන්න ඕන මේ දැන් පියුමි දන්නෙත් නෑ පියුමිත් ඒකේ ඉන්නවා ඒත් මම නෙමෙයි මේ මං ෆේස්බුක් වල නෑ මම ඉන්නේ තලවතුකඩ මේ මෙතන ITN එක යාපැත්තෙන් ගියා වැව ළඟ Facebook නෑ ඒකින්ද ඒවට request කරන්නත් එපා ඒවත් එක ගනුදෙනු කරන්නත් එපා කවුරු හරි මට request කරන්න උන් නම් වැව ළඟ ඉන්නවා දැන් අපි ඉස්සර කතා කියනෝනේ අපි set වල එකතු වෙලා කතා කියනෝනේ කතාවක් කියන්න බෑ ඒකත් record කරනවා ඔව් ඒව රෙකෝඩ් කරලා FB එකට දානවා. අපි ඉතින් සමහර වෙලාවට කියන කතා අපිට අනිත් කොමින්න තැන කියන්න බෑ. අපි ඒවා ඉතින් අපේ හිතවතුන් අතර පමණක් බෙදාගන්නේ. ඒක දානවා. දැන් මේක බලනවනේ කට්ටිය. බලලා ඒගොල්ලෝ අපි කිව්වටත් වඩා තදකුණු හර්පෙන් කියනවා මේ මිනිස්සු මොනවද මේ කතා කරන්නේ. මේවා මේ ප්‍රසිද්ධ මාධ්‍යවල පෙන්වන්න පුළුවන්. කවුද ප්‍රසිද්ධ මාධ්‍ය පෙන්වන්නේ? දැන් ඔයා හෙට දවසේ වැතිගිලියට යන එක කවුරු හරි උඩින් කැමරාවක් දාලා රූගත කළොත් ඒක Facebook දැම්මොත් ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයිනේ. ඒ ගත්තිකාගේනේ වැරද්ද. මේ මිනිස්සයා මොනවා කරනවද? ඔන්න මේ බලන්න මේ කට්ටිය ප්‍රසිද්ධ නිවේදකයෝ ඔහොම දන්නේ වැසිකිලියන්නේ කියලා. ඒකට බයිනවා. එහෙම එකක් තියෙන්නේ. හරි පුදුම වදියා. අපි වැරදි කරා වගේ. දැන් අපි කම්පැනි වල ඉවෙන්ට්ස් තියෙනවා අපිට පොඩි පොඩි කොමඩි ක්ලිප් සමහර කට්ටියන්ගේ ඔය කට්ටිය කියනවා අපිට ඩබල් මීනිස් මොකුත් නැති හොඳ එකක්. අපි ඒගොල්ලොන්ට ඒ නාට්‍යයක. තව කට්ටියක් ඉල්ලනවා අපේ කොල්ල කෙල්ල සෙට් එකක් ඉන්නේ අපිට වැඩි ඩබල් ටිකක් තියෙන එකකුත් දෙන්න මල්ලි. ඉතින් අපි මේ පෞද්ගලික වැඩක්. ඒක මේ මහා ඕඩියන්ස් එකට කරන එකක් නෙමෙයි කම්පැනිේ පෞද්ගලික වැඩක්. වැඩි හිටියෝ විතරයි ඉන්නේ. ඒක කරාම එතෙන්දිත් කියනවා මේක රෙකෝඩ් කරන්න එපා මේක FB දාන්න එපා මේක මේ පෞද්ගලික වැඩක්. ඒ ඇස්සේ කවුරු හරි කෙනෙක් වීරත්වය ගන්නවා මේක කොහොමරි රෙකෝඩ් කරනවා රෙකෝඩ් කළා YouTube channel තියෙනවා ඒගොල්ලෝ සල්ලි බලනවට සල්ලි ගන්නවා ඒගොල්ලොන්ට අපි දන්නේ නැහැ ඒගොල්ලෝ ඒක දාලා එකින් ඒගොල්ලෝ හම්බ කරගන්න අරක බලලා අපේ ඩබල් මීනින් එකට කුණු හර්පෙන් බයිනෝ ඩබල් මීනින් එක තේරෙන්නේ නැහැ හැමෝටම අයිට යටින් ගහලා තියෙන කමෙන්ට් එක ඔක්කොටම තේරෙනවා හරි සුචරිතවාදී නමෝ සුචරිතයි කියන්නේ අයියේ ඇඟ හිරි වැටෙනව බැලුවම ඉතින් මේක පුදුම කර්මයක් දැන් අපේ සීයලා ළඟ ෆෝන් තිබුණ නෑනේ අපේ සීයලා ළඟ ෆෝන් තිබුණ නෑ දැන් අපි ෆෝන් අපේ තාක්ෂණි මාර දිනුනොයිනේ
ඉතින් සීයලා කරපු ටිකවත් අපිට කරගන්න බැරි වුණානේ තාම. සීයා කර 10ක් විතර වගා කරා. මට පර්චස් අය මල් ගස් තුන හිටව ගන්න බෑනේ. තාක්ෂණී ගොඩක් ආවට වැඩක් නෑ. සීයා කරපු දේවත් කරගන්න බෑ. සීයා කරමු ටිකවත් කරගන්න බෑ. ආ මොන කතාවද මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තු වෙන චැට් ඇන්ඩ් මියුසික් Come on.